අයුබෝන්දුව පුතේ අපි අද සූදා නම් වන්නේ හත ශ්‍රේණය සිංහල පෙළපොතේ සඳහන් නාම පද පිළිබඳව ඉගෙන ගැනීමටයි. නාම පදයක් කියල කියන්නේ යම් කෙනෙ යම්පු සත්වය දෙයක් ස්ථානයක් හෝ ස්වභාවයක් හැඳින්නීමට භාවිතා කරන පදවලටයි. අපාවට තියෙන සෑම නාමයක්ම පුද්ගල නාමයක් වෙන්න පුළුවන් සත්ව නාමයක් වෙන්න පුළුවන් යම්කිසි ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් නැතම් ද්‍රව්‍ය නාමයක් වෙන්න පුළුවන් යම් කිසි ස්ථානනාමයක් වෙන්න පුළුවන් නැතිනම් යම්කිසි ස්වභාවයක් තත්ත්වයක් ගුණයක් වෙන්න පුළුවන් මේ හැමදේම අපිට නාම පදවිදියට ගණන් ගන්න පුළුවන් මේ ගැලීම් සටහන දිහා හොඳට බැලූතින් ඔයාලට මේ කරුණ තවත් පැහැදිලි කරගන්න පුළුවන් එනම් නාමපද ප්‍රධානකොටස් දෙක ගඩබ දෙෙනවා ප්‍රාණවාචී නාම්පද හා අප්‍රාණවාචී නාම පද කියලා. ප්‍රාණවාචී නාම්පද අපි හඳුන්නනවා සචේතනික නාම පද කියලා. අප්‍රාණවාචී නාම්පද අපි හඳුන්නනවා අචේතනික නාමපද කියලා. එනම් පාණවාචී නාම්පද කාණ්ඩයට අයත්වන්නේ බුතේ පන්න තියෙන්න අය විතරයි. අප්‍රාණවාචී නාම්පද කා්ඩිට අයත්ව වන්නේ නැති කාණ්ලය පමණයි නාම පදවල ප්‍රබේද තුනක් අපිට දකින්නට ලැබෙනවා එක වචනබේදය හෙවත් සංඛ්‍යබේදය දෙක පුර්ෂබේදය තුන ලිංගබේදය වචනබේද යටතේ අපි කතා බහ කරන්නේ ගණනය කළ හැකි දේවා එම නැත්තම් ගණන් කරන්න පුළුවන් දේවල් ගැනය එකක් දක්වොන පද ඒ ආෝචනය අනුවෙන්ද එකට වැඩි සංක්‍යාවත් දක්වොන පද බහුවචනය අනුවෙන්ද බෙදාාවෙන් කිරීම මෙහිදී සිදු කරනවා. තවත් පැහැදිලි කරනවා නම් එ අයෙක් එක් දෙයක් හඳුවන පද ඒ ෝචන නාම් පද ලෙසත් එ අයෙකොට වැඩි පිරිසක් නැත්නම් වැඩි දෙයක් හගුවන පද බහුවචන නාම් පද ලෙසත් අපි හඳුනාගන්නවා මේ රූපසටන් දෙස හොඳින් බලන්න සංඛ්‍යාත්මකෝශයෙන් අගේ එකක් ගන්නා වචන ඒක වචනය අනුවෙන්ද සංඛ්‍යාත්මකව අගේ ගොඩක් තම් එකකට වැඩි යනුවෙන් හඟුවන පද බහුවචන අනුවෙන්ද අපට හඳුනාගන්නට පුළුවන් මලකිව්ුවොත් එකයි මල්කිව්වොත් ගොඩයි කුරුල් ලකිවුවොත් එකයි කුරුල්ලොකව්වොත් ගොඩයි. අපි මීලකට විමසා බලන්නේ ඒක වචන නාම්පද බහුුවචන බවට හරවා ගන්නා ආකාර ගැනය. ඒක වච්චන පුරුෂලිග නාම්පදය අගට. ලා පත්්‍යය එක්කිරීමෙන් බහුවචන නාම්පදය සකස්කරගන්නට පුළුවන්. ප්‍රත්තේ කියල කියන්න දුවේ පුතේ නාම්පදයක අගට එදිලා එම නාම්පදය විවිධ අර්ථ දැක්වීම සිදු කරනවා. උදාහරණැක්විදියට මිනිසා මිනිසාට මිනිසුන්ට මිනිසුන්ගේ මිනිසාගේ ආදී වශීෙන් නම් කරන්න පුළුවන්. මේ ආකාරයට අම්මා යනපදේ අගට ලා ප්‍රත්්‍ය එකතු කිරීමෙන් අම්මලා යනුවෙන් අපිට හදාගන්න පුළුවන්. මාමා මාමලා අයියා අයියලා මේක බලන්නපුතේ පුතා පුත්තු දැම් මෙතනදී පුතා පුතාල්ලා කියලා වචනය හදාගෙන නෑ. මෙයින් අපට තෙරුමියන්නේ හැමනාම පදයක්ම එක මාආකාරයට සාදාගන්න බැරි බවයි. එනම් පුතා කියන පදය බහවචන පබවට පත්වෙලා තින්නේ පුත්තු යන්ුවෙන් සකස් වෙලා ඌශබ්දයක් අගට එකතු වෙලා. ඒ ආකාරයට පුතා පුත්තු ඇත්තා ඇත්තු සතා සත්තු ආදි වශයෙන් අපිට බහුුවච්චන නාම්පද සකස් කරගන්නට පුළුවන්. දෙවන ක්‍රමය තමයි ඒක ෝචන නාම්පදේ අගට ඌූ ශබ්දය එක්වීමෙන් බහුවචන නාම්පදය සකස් කර ගන්නට ත අපට පුළුවන්. උදාහරණ විදියට කුම්ඹුර කියනපාදය කුම්ඹුරු. යතුර යතුරු පැදුර පැදුරු ආදී වශයෙන් අපිට පූශප් දෙයක් කරලා නාම්පද ඒච නම්පදය බහුවච නාම්පදයක් බවට පත්කරගන්නට පුළුවන්. තුංගන ක්‍රමය තමයි ඒකච නාම්පදේ අග හල්ලකුරක් එක් කිරීම උදාහනයක්කවිදියට කමත කමත් ගොයම ගොයම් දෙමරන්න කමත් කියන පදය තුළ කමත කියන එක ඒශබ්දය තියන්නේ කමත් කියන එක තුළ හල් කිරීමක් තියෙනවා. එක ඒශබ්දයක් නෑ එනම් හල් ශබ්දයක් තමයි තින් අග හල්ලක් රත් තමයි තියෙන් කමත කමත් ගොයම ගොයම් බුලත බුලත් සිරිත සිරි මෙයා කාරයට ඒකොච නාම් පදයක් අගට කුරක් එකතු කිරීමෙන් අපට බහුවචන නාම්පදයක් සකස්කරගන්නට පුළුවන්. මීලංක්‍රමය තමයි ඒකෝචන නාම්පදේ අගතිබෙන ය අක්ෂරී වත්කිරීමෙන් බහුවච නාම්පදයක් සකස් කරගන්නට පුළුවන්. චාරිත්‍රය කියන පදේ ය අකුර අගතියෙන ය අකුර ඉවත් කරට බසේ අපි ිතරිවන්නේ චාරිත්‍ර කියන වචනය විතර. එනම් චාරිත්‍රය කිවොත් එකයි චාරිත්‍ර කිවුවොත් ගොයි යන්ත්‍රය කිව්වොත් එකයි යන්ත්‍ර කිව්වොත් ගොඩයි. පිරු වටය කිව්වොත් පිරුුවට කිව්වොත් ගොඩයි එනම් යම්කිසි නාම්පදයක අගතින ය අක්ෂරී වත්කරීමෙන්ද බහුවතෙන් නම්පද්‍ය සගස්කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මීල ක්‍රමය තමයි නාම්පදයක අග ඇති යන අකුරු ඉවත්වී ඒ වෙනුවට ලු අකුර එක්කිරීමෙන් බහුවච නාම්පද සකස්කරගන්නට පුළුවන්. බුදාහරණයකදර කුල්ල කුල්ල කියන පදේ තියන අල්ලා යන්නයි ලායන්නයි ඉවත් වෙලා එතන්ට එකතු වෙනවා ලු කියන අකුර ඒ අනුව කුල්ල කුළු බවට පත් වෙලා තියෙනවා. පුදැල්ල පුද්දලු මල්ල මලු ඒ ආකාරයට ඒකෝචනාම්පද බහුවචන බවට පත්කරගඩ පුළුවන් ීලංක්‍රමය තමයි ඒක වචන නාම්පදය අගට වල් ප්‍රත්තෙක් කිරීම උදාහරණකදිර වල්ල කියන නාම්පත්දියට එකතු කරනවා වල් කියන ප්‍රත්්‍යය ඒ අනුව වල්ල වලවල් බවට පත්වෙනවා මෝල්කඩ මෝල්කඩවල් බවට පත්වෙනවා වහල වහලවල් බවට පත්වෙනවා ඔය ඔය වල් බවට පත්වෙනවා දො දොළවල් බවට පත්වෙනවා රට රටවල් බවට පත්වෙනවා. මේයා කාරයට වල් ප්‍රත්්‍යයකතු කිරීමෙන්ද අපට ඒ වචන් නාම්පදයක් බහුවචන නාම්පදය බවට සකස්කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මීලංක්‍රමය තමයි ඒක වචන් නාම්පදේ අගතීන ව අකුර නැතම් ව අක්ෂරය ඉවත් කිරීමෙන්ද බහුුවචන නාම්පදයක් සකස්කරගන්නට පුළුවන්. එනම් අඩුක්කුව අඩුක්කුව කියන නාම්පදේ අගතියෙන ව අක්ෂරය ඉවත්කිරීමෙන් ඒ බහුවචන නාම්පදයක් බවට සකස්කරගන්නට පුළුවන් අඩුක්කුව අඩුක්කු බවට පත්වෙනවා. කඩාඩුව කඩාඩු බවට පත්තෙනවා. වර්ෂාව වර්ෂා භවට පත්වෙනවා. උන කටුව උන කටු බවට පත්වෙනවා. තනුව තනු බවට පත්වෙනවා. මෙයා කාරයට නාම පදේ අගතයන ව අක්ෂරය ඉ වත්කිරීමෙන් ද බහුවචන නාම්පද අපට සකස්කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මීළඟ ක්‍රමවදය තමයි ඒකෝචන නාම්පදී අගට ඕ ප්‍රත්්‍යෙක් කිරීමෙන් බහුවචන නාම්පදයක් සකස්කරගන්නටත් පුළුව. අම්බරුවා කියන පදේ අගට ඕ ශබ්දය නැතන් ඕ ප්‍රත්්‍යය එක්කිරීමෙන් අම්බරවා අම්බරු ුවෝ බවට පත්වලා තියවා. මදුරුවා මදුර වෝ බවට පත්වෙලා තියෙනවා. ශිශ්‍යයා ශිෂ්‍යය ඕ බවට පත්වෙලා තියෙනවා. වැද්දා වැද්දෝ බවට පත් වෙලා තිනෙන. කවියා කවිියෝ බවට පත්වෙලා තියෙනවා. මිතුරා මිතුරෝ බවට පත්වෙලා තියවා. සිංහයා සිංහයෝ බවට පත්වෙලා තියෙනවා. මේ අනුවපට පැහැදිලි වන්නේ ඒක වචන නාම් පදයක් බහුවචන බවට පත්කරනට පුළුවන් ආකාර කහිපයක්ම සිංහල භාෂාවය තියන බවයි. ඔබ අදාල වචනය අනුවල් සුදුසුක්‍රමවේදය තෝරා ගතයුත්තුයි මෙය භාවිතඉන්ම පුරුදු පොහුණු වියේතුයි. අපි මීළඟට කතා කරන්නේ යන්නේ ඒකවචචන බහුුවචන බේදය අනුව වා්‍යයක ආක්‍යාතිය වෙනස් වන ආකාරය පිළිබඳවය. දක්වාති නිදසුන් දෙස හොඳින් බලන්න ඒ ව වා්‍ය එක පැත්තකටත් බහුවචන වාක්‍ය තවත් පැත්තකටත් වෙන්න සකස් කරලා තියනවා අපි නික නිදුසුනාක් කරගෙන බලමු සෙබලා රට රකි සෙබලා කියන්නේ ඒක පුද්ගලේ එනම් එක පුද්ගලෙක් වාකේ උක්තේ වෙලා තියන නිසා අපි ආක්‍යාතිය තියල තියෙන්නේ ඒක වචනය බහ්ව ජනපදයක් කරගෙන බලමු සෙබලු රටවල් රකිති සෙබලු කියල කියන්නේ බහුවචන පදයක් එනම් සෙබොලු කියන කොට අපි ආක්‍යාතය තියන්නත් ඕන දුහපුතේ ගොඩකට හරියන විදිහට එනම් සෙබොලු කියන්න ගොඩක් එනම් ගොඩකට හරියන විදියට තමයි අපි ආක්‍යාතියක් තියන්නු එනම් රක්කිතිී කියලා අපි ආක්‍යාතය කියලා තියෙන එනම් පුක්තය බහුවචන නම් ආක්‍යාතයත් බහුවචනෙන් තැබිය යුත්තුයි මේක රීතියකි දහන්නගම් වඩුවා ලී පතුර කපයි වඩුවා කියන්නේ එක්කෙනෙක් එහනම් ඒක වචචන පදයක් ඒකට අනුව තමයි ආක්‍යාතය තබලතියෙන්නේ කපයි කියන ඒක වචචන ආක්‍යාතයක් ඒකම බහුවචනය අර්ගෙන බැලූත්හෙම වඩුවෝ ලී පතුරු කපති වඩුවෝ කියල කියන්නේ ගොඩක් කෙනෙක්ට වැඩි සංක්‍යාවක් එහනම් ඒ බහුවචන පදයක් විදිර හඳුගන්නවා එනම් මේ වාකයේ උක්තේ බහවඩුවෝ කියන බහවචන පදය දිල තියෙන්නේ ඒකට අනුව අප ආක්‍යාතිය බහුුවචන ආක්‍යාතයක් තියලා තියෙනවා කපති කියලා එහෙනම් දුවබුතේ වාකයක උක්තය ඒක වචන නම් ආක්‍යාතය ඒක වචන යොදන්න ඕන වායක උක්තය බහ වචන නම් ආක්‍යාතය බහුුවචනයෙන් යොදන් ඕන කියලා හොඳින් සිහි තබාගන්න ඕන. හොඳයි දුවපුත්තේ අපි නාම් පදයක්යන්නෙකු මක්දගේ ලද හඳුනගත්තා යම්කෙනෙක් පුද්ගලයක් සත්වයෙ දෙයක් ස්ථානයක් හෝ ස්වභාාවයක් හැඳින්මීමට භාවිත කරන පද නාම් පදවයගේ ල අප පඉගෙන ගත්තා ඊළඟට නම් පදවලතියන සචේතනික අචේතනික භාවය අපි හඳුනාගන්න ලගුව නාම් පදවල ප්‍රබේද ගැන විමසීමට ලක් කරා වචනබේදයනුව පුරුෂබේදයනුව ලිංග බේදයනුව අපි ඔ බෙදාවෙන් කර ඊළඟට ඒකෝචනාම් පද බහුවචනාම් පදයක් බවට හරවා ගන්නා කාරය සක මේ සාකච්ඡා කළා ඉන්නන තුරුව ඒක වච්චන හා බහුවචන් නාම් පද වාක්‍යක යෙදනු විට ආක්‍යාතිය තැබිය ුතු ආකාරය ගැනත් අපි විමසා බැල්ලවා හිනන්දුව පුතේ නාම්පද දෙක කොටසින් නැවතත් අපි හමමන්තුරු ඔබෙන් සමුගන්නවා අයිබෝන්